නීතිය පැත්තෙන් ගත්තාම ලංකාවේ පසුගිය සතියේ වෙච්ච වැදගත් සිදුවීමක් තමයි මේ ලංකාවේ අභියාචන අධිකරණය විසින් CA රිට 266 කියන නඩු තීන්දුව ලබා දුන්නා 266 යන්නට 2021 කියන නඩු තීන්දුව ලබා දීලා තීරණයක් ලබා දුන්නා ලංකාවේ දික්කසාදයේදී විදේශ අධිකරණයකදී ලබා ගන්නා ලද විදේශයක නිසි බලය සහිත අධිකරණයකදී ලබා ගන්නා ලද දික්කසාද තීන්දුවක් ලංකාවේ බලපවත්වන්න පුළුවන් කියන තීරණය ලබා දුන්නා. ඉතින් මම හිතන්නේ මේක ලංකාවේ දික්කසාද නීතිය සම්බන්ධයෙන් වෙච්ච නව ප්‍රවණතාවයක්. ඒ වගේම විදේශගත වෙච්ච ලංකාවේ ප්‍රජාවට යම් සංසිඳායක තත්වයක් කියලා අපිට කියන්න පුළුවන්. මොකද මේ නඩුවේට පාදක වෙච්ච හේතුව තමයි තරා පුද්ගලයේ එංගලන්තයේදී තමන්ගේ දික්කසාදය ලබාගෙන එංගලන්තයේ අධිකරණයකදී තමන්ගේ ලංකාවේදී වෙච්ච විවාහය පිළිබඳ දික්කසාදය ලබාගෙන ඔහු නැවත වරක් විවාහ වෙලා තිබ්බා තායිලන්තයේදී. නමුත් ඉන්පසු ඔහුට අවශ්‍ය වුණා ලංකාවේ විවාහ සහතිකය අවලංගු කරගෙන ඔහුගේ පෙර විවාහයේ විවාහ සහතිකය අවලංගු කරගෙන දික්කසාදය ලංකාවේ වලංගු බවට පත් කරගන්න ඒ සඳහා ඔහු ඉල්ලීම් කරලා තිබ්බා රජිස්ට්‍රාර් ජනරාල්වරයා. ඒ රජිස්ට්‍රාර් ජනරාල්වරයා නියෝගයක් ලබා දීලා තිබ්බේ ලංකාවේ නීති අනුව ඔහුට ලැබිලා තියෙන නීතිපතිතුමාගේ උපදෙස් මත ලංකාවේ නීති අනුව එවැන්නක් සිදු කරන්න බැහැ. ලංකාවේ නීති අනුව කරන්න පුළුවන් දේ තමයි නැවත ලංකාවේ අධිකරණයක නඩු පවරලා දික්කසාදය ලබා ගත යුතුයි කියන එක. කැනඩාවේ විදේශීය අධිකරණයකින් ලබා දෙන තීන්දුවක් ලංකාවේ දික්කසාද නීතිය යටතේ දික්කසාදය සඳහා බලපවත්වන්නේ නැති බව. ඉතින් මේ තීන්දුව මේ රජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් ලබා දීපු මේ නියෝගය අවලංගු කිරීමක් අභියාචන අධිකරණය විසින් සිදු කරා මේ නඩුව හරහා. ඉතින් මේක ඉතාම නීතිය සංවර්ධනාත්මක පියවරක් විදිහට අපිට දකින්න පුළුවන්. විශේෂයෙන් මේකදී සාකච්ඡා වුණා ඔයගොල්ලෝ දන්නවා 2007 අංක 19 ධර්ම විවාහ ලියාපදිංචි කිරීම ආඥා පනතේ තමයි ලංකාවේ දික්කසාදය තීරණය වෙන්නේ. එම පනතේ 19 වෙනි වගන්තිය. ඒ 19 එක වගන්තිය තියෙන එකක් තමයි විවාහයක් විසඳා ගන්න පුළුවන් නිසි අධිකරණයක ලබා දෙන තීන්දුවක් මත කියන එක. ඉතින් මේ නිසි අධිකරණය කියන එක නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා නම් කම්පීටන් කෝඩ් කියන එක මේ නඩුවේදී සාකච්ඡා වුණා. ඉතින් මේ නඩුවේදී සාකච්ඡා කරලා ඉන්නේ මේ නිසි අධිකරණයක් කියන්නේ ශ්‍රී ලංකාවේ අධිකරණයක් පමණද කියන කාරණාව මේකදී සාකච්ඡා වුණා. ඉතින් මෙතෙන්දී අභ්‍යාසන අධිකරණය තීරණය කළේ විවස්ථා සම්පාදකයන් මේ 19 වගන්තිය පනවද්දී කිසිවෙකුගේ අයිතිවාසිකම් යටපත් කරන්න තීරණය කරලා නැහැ. යටපත් කිරීමක් අපේක්ෂා කරලා නැහැ. ඒ නිසා මේ නිසි අධිකරණයක් කියන්නේ නිසි බලය සහිත ඕනෑම අධිකරණයක් කියන එක තමයි ඔවුන්ගේ අදහස. එතකොට ඒ ශ්‍රී ලංකාවේ අධිකරණයක් පමණක් නෙමෙයි. නමුත් මෙතනදී ඇත්තටම මේ ගහවබෑචන අධිකරණය විසින් ලබා දෙනවා යම් මාර්ගෝපදේශ තුනක්. මේ කාරණාව සම්බන්ධයෙන් මේ නඩු තීන්දුවේදී. ඉතින් මේ නිසි විදේශ අධිකරණයකදී තීන්දුවක් ලබා ගන්නවා නම් යම් කාරණා තුනක් ලබා දෙනවා මාර්ගෝපදේශ විදිහට විදේශ අධිකරණයකදී තීන්දුවක් ලංකාවේ බලාත්මක කරවා ගන්න. ඒ එකක් තමයි පළවෙනියටම මේ විදේශයකදී දික්කසාදය ලබා දෙන අධිකරණයට විදේශීය වශයෙන් කියන්නේ විදේශීයකදී කරන විවාහයක් අවලංගු කිරීමට අධිකරණ බලය තිබෙනවා කියන එක සලකා බලන්න ඕනේ. ඒක අනිවාර්යෙන් සලකා බැලිය යුතුයි කියන්නේ. දෙවෙනි එක තමයි මේ අදාළ දෙපාර්ශ්වය කියන්නේ මේ ලංකාවෙන් විදේශගත වෙච්ච දෙපාර්ශ්වයෙන්ම ඒ විදේශයේ රටෙහි ප්‍රමාණවත් කාලය කියන්නේ දිගු කාලයක් පදිංචිව සිටියාද කියන එක. ඒක සලකා බලන්න අවශ්‍යයි. ඊට තුන්වෙනි එක තමයි මේ නඩුව සම්බන්ධයෙන් කියන්නේ විදේශීය අධිකරණයක පවරන දික්කසාද නඩුවට ඒ ස්වාම් ප්‍රොෆියා සහ භාර්යාව කියන දෙදෙනාම සක්‍රීයව දායක වෙලා තිබිය යුතු කියන එක. ඉතින් මේ කාරණා තුන මාර්ගෝපදේශ විදිහට අභියාචන අධිකරණය ඉදිරිපත් කරනවා. විදේශීය අධිකරණයකින් ලබා දෙන දික්කසාද තීන්දුවක් ලංකාවේ පිළිගැනීමට අවශ්‍ය නම් මේ මාර්ගෝපදේශ තුන අනුගමනය කළ යුතුයි කියන එක තමයි මේ නඩු තීන්දුවේදී කියන්නේ. ඉතින් මේ නඩු තීන්දුවේ ප්‍රතිසම්කරු විසින් මේ මාර්ගෝපදේශ තුන සම්පූර්ණ කරලා තිබෙනවා කියන එක තමයි අභ්‍යාචන අධිකරණයේ තීරණේ. ඒ අනුව මේ එංගලන්තයේ දියුණු ලබාගත් දික්කසාද තීන්දුව පිළිගැනීමට ලංකාවේ නීතිය බාධාවත් නැහැ කියන එක මේ නඩු තීන්දුවේ ප්‍රකාශ වෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ මාර්ගෝපදේශ තුන අනුගමනය කරලා නම් ඒ වගේම ලංකාවේ අනෙකුත් නීතින්ට අනුකූල වෙනවා නම් يعني අනෙකුත් නීතින් උල්ලංඝනය වෙන්නේ නැත්නම් මේ තීන්දුව හරහා විදේශීය අධිකරණයකදී ලබා දීපු දික්කසාද තීන්දුවක් ලංකාවේ බලාත්කාර වීමට බාධාවක් නැහැ කියන එක තමයි අභියාචන අධිකරණය තීරණය කරන්නේ. ඉතින් මම හිතන්නේ මේක නීතියේ යම් සංවර්ධනාත්මක ඉවරක් මොකද සහ ඒ වගේම තමයි ජාත්‍යන්තර වශයෙන් තිබෙන අධිකරණවල මේ කටයුත්ත ඒ කියන්නේ අධිකරණවල යම් පිළිගැනීමක් මෙතනදී සිදු කරනවා. ඉතින් විශේෂයෙන් මේ අපි
දකින්න දෙයක් තමයි දැන් මේ මේ කතාව නීති ශාස්ත්‍රය අය දන්නවා මේ දික්කසාද පිළිබඳ නීතියේ තිබෙන ප්‍රශ්නය මේ මේ විදේශගත වුණාන් පස්සේ මේ දික්කසාද ලබා ගැනීම සහ දික්කසාද තීන්දුව මේ විවාහය අවිසෝවාහන තීන්දුව ලබා ගැනීම ගැටලුකාරී තත්ත්වයන් ලංකාවේ විදේශගත වෙච්ච අය අත්විඳින විශේෂයෙන් ඇතැම් රටවල මේ නීති තත්ත්වය නිසාම කියනවා මේ ලංකාවේදී දික්කසාදය ලබාගෙන පැමිණෙන්න අවශ්‍යයි කියන එක. ඉතින් ඒ වගේ යම් ආකාරයක මේ ගැටලුකාරී තත්ත්වයක් තිබුණා යම් විසඳුමක්. එවැනි ගැටලුකාරී තත්ත්වයන්ට යම් විසඳුමක් ලබා දීලා තිබුණා ලංකාවෙන් දීර්ඝ කාලයක් විදේශගත වෙලා ඉන්න අයට එකී අධිකරණවල කියන්නේ මේ රටවල අධිකරණවලින් තීන්දුව ලබාගෙන ඒ ලංකාවේ පිළිගැනීමට ලක් කිරීමේ අවස්ථාව මේ අභ්‍යාසන අධිකරණ තීන්දුව හරහා ලැබිලා තිබෙනවා. මේක දෙසැම්බර් 1 වෙනිදා තමයි මේ තීන්දුව ලබා දුන්නේ. ඉතින් මෙවැනි සංවර්ධනාත්මක පියවරක් අද මේ මේ අභ්‍යාසන අධිකරණ විසින් මේ අවස්ථාවේදී අරගෙන තිබෙනවා. ඉතින් මම හිතන්නේ අපි ඉස්සරහටත් කතා කරන්න පුළුවන් අපිට මේ වගේ නීති සංවර්ධනාත්මක පියවරයන් පිළිබඳව.